රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියතු උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සියලු වාර්තා කතෝලික රඳකුරු සමුළුවට අන්තර්ගතය සම්පූර්ණයෙන් ඇති සංගවන්න නැතිව ඇති කියලා කතෝලික සභාවේ විශ්වාසය පළ වෙයි පාස්කු විමර්ශන වාර්තාව කතෝලික සභාවට කලින් ලබා දිය යුත්තේ පාර්ලිමේන්තුවටයි බෝම්බ ගහපුන් හොඳට කාලනාලා ඇඳලා ඉන්නවා මට තමා වැඩේ දෙන්න හදන්නේ හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ සියලු වාර්තා කතෝලික රදගුරු සමුළුවට ලබා දුන් බව වාර්තා වනවා මෙම වාර්තාව බාර දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සියලු වාර්තා මෙවන තෙක් හෙළි කර තිබුණේ නැහැ ඉන් කොටසක් පමණයි පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරනු ලැබුවේ 2021 වසරේදී එහි සියලුම කොටස් රටට හෙළි කරන ලෙසට අවස්ථා ගණනාවකදී කොළඹ අග රදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව රැසක් ඉල්ලා සිටියා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට බහර දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමන් වෙත බහර දී ඇති බවයි වාර්තා වුණේ. ඒ කුරුණෑගල කතෝලික රදගුරු නිවසේදී මේ සම්බන්ධයෙන් ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත පියතුමා මෙලෙස අදහස් පළ කළා. ඉතිරි වෙළුම් වල අන්තර්ගතයේ අඩංගු CD 36ක් උන්වහන්සේ වෙත ටිරාන් අලස් මහත්මයා බහර දුන් බව ප්‍රකාශ කරනු ලැබුවා. කතෝලික পদවි 12කින් රදගුරු තුමන්ලා 15ක් නියෝජනය කරනවා. ඉතිරි වෙළුම් වල අන්තර්ගතයේ කිසිම දෙයක් සංගවන්නේ නැතිව ඒවා ඉවත් කරන්න නැතුව සම්පූර්ණ වාර්තාවල් අඩංගු CD 30 තමයි අපට ලබා දෙන්නට කියලා අපි විශ්වාස කරනවා මේ ප්‍රහාරය පිටිපස සැඟවුණු හස්තයක යම්කිසි හෝඩුවාවක් ඒ තුල තිබෙනවද කියලා අපි අධ්‍යයනය කරනවා අපි ජනාධිපතිතුමාගේ එතුමා පස්සෙම මේ පන්නනවා කියලා කතෝලික සභාවට අවශ්‍ය කර නැහැ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව මරාගෙන කණ්ඩ එතුමා එක්ක අපගේ පෞද්ගලික තරහවක් කොහෙත්ම නැහැ අපිට පැහැදිලිවම නිගමනයකට එන්නට පුළුවන් මේ බෝම්බ ප්‍රහාරයට එතුමා වග කියන්නට ඕනයි කියන දේ එතුමා වගකීමෙන් ක්‍රියා කළා නම් මේ බෝම්බ ප්‍රහාරය මේ ආකාරයට සිදුවෙන්නේ නැහැයි කියලා අපිට හොඳටම විශ්වාසයි. වොයිස් කට් දෙදී ඉඳලා හරියන්නේ නැහැ. සාධාරණ ඉෂ්ට කර ගන්නට නම් එතුමාට තියෙන හොඳම ක්‍රමවේදය තමයි උසාවියට ගිහිල්ලා තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්නට එතුමාම නඩුවක් දාලා එහෙම නැත්නම් මේ සිදුවෙන නඩු කටයුතු වලට සහාය දීලා ඒ තුලින් තමාට සාධාරණත්වය ඉෂ්ට කර ගන්නට එතුමා කටයුතු කරන්නට ඕන. අපිට පුංචි කොළේලියක් ලබා දුන්නා. අපි ඉල්ලපු ඒ ඉතිරි වෙළුම් අපිට ලැබුණු බව සදහන් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඇත්තටම හැම වෙලේම ඍණාත්මකව සිතන ජාතියක් නෙමෙයි කතෝලික සභාව කියලා කියන්නේ ඒ පියවරට අපි ස්තුතිවන්ත වන අතර අපි බලාපොරොත්තු වෙනවා රජයෙන් කඩිනමින් මීට සහාය ලැබෙයි කියන මීට අමතරව පාර්ශව කිහිපයක් අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා පළවෙනි වෙළුමේ ප්‍රමාණවත් සාක්ෂි තිබුණා කරුණු තිබුණා මේ ප්‍රහාරයේ පිටිපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණායි කියලා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පළවෙනි වෙළුමේ තිබුණා ප්‍රමාණවත් සාක්ෂි ඒ පිටිපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක් තියෙන බවට සහරාන්ගේ පිටිය පෝෂණය කිරීම ඒ සංවිධාන පිටිපස්සේ මේ ලංකාවේ දේශපාලන අධිකාරියේ පිහිට ඇතුව රැකවරණ ඇතුව හදිච්ච සංවිධාන තමයි ඒ අයගේ ඒ අයව බලයට ගේන්න නාඩගම නැටුවේ කියන එක ඉතා පැහැදිලි පාස්කු ප්‍රහාරයට යුක්තියට කරන්න නම් පොලිසිය ස්වාධීන වෙන්න ඕන මං කිව්වේ ඒක පොලිස්පතිට
අයින්වෙලා මාසයකට පුටුව දෙනවා මට මං ඔබ කරලා පෙන්නන්න. අනිවාර්යයෙන්ම සිරිසෙන්ට කියනවා ඡන්දයක් ඇති ඉල්ලන්න එපා මොන මගුල කියලාවත් ඡන්දයක් ඉල්ලන්න අපි අධිකරණයට ගිහිල්ලා කියනවා උඹ මේ ඡන්දයක් ඉල්ලන්න සුදුසු වගකීමක් ගන්න සුදුසු එකෙක් නෙමෙයි. පොලිස්පතිවරයා පහුගිය ටිකේ ගිහිල්ලා අවුරුදු කතා කරන්න අර මහින්ද රාජපක්ෂගේ කකුල් දෙක ළඟ ලෙවකාගෙන වැටුණා. මේ තමයි පාස්කු කොමිෂන් සභා වාර්තා තුනේම කියනවා මේ රටේ ආරක්ෂක අංශ දේශපාලනීකරණය වෙලා තියෙනවා. මේ වාර්තාවල කියලා තියෙන දේවල් බලලා පොලිසිය, හමුදාව, බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියල්ල නැවත ප්‍රතිසංවිධානය කරන්නේ. මතක තියාගන්න පොලිස්පතිවරයයි, මතක තියාගන්න නීතිපතිවරයයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මොකද උනේ කියලා මහා වීරයෙක් වගේ හිටපෙකේ පීචන් වෙලා අද වැටලා ඉන්නේ එතන. ඒ උනේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙච්ච උනාට පස්සේ මේ මිනිස්සුන්ගේ සාපේ වැදිලා. බුද්ධාගමේ තියෙනවනේ දිත්ත ධම්ම වේදිනේ කර්මය කියලා එක. අන්න ඒ වගේ ඒ සාපේ කොහෙන් කොහොම පළදෙයිද කියලා අපිට කියන්න බෑ. පාස්කු විමර්ශන වාර්තාව කතෝලික සභාවට පෙර ලබා දිය යුතු ඇත්තේ පාර්ලිමේන්තුවට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම තමාට චෝදනා එල්ලවීම පිළිබඳවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් රටකට අත්‍යවශ්‍යයි. හැබැයි ඒ ත්‍රස්තවාදයේ සඳහා පමණයි, ඉන් බාහිර වෙනත් කරුණු සඳහා නොවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව අවසන් නිගමනයන් කිසිම පරීක්ෂණයක තවම නැහැ. කාදිනල් උන්නාන්සේට ලොකු උමනාවක් තියෙනවා මේක ඉක්මනට ඉවරයක් කළා මාව හිරේ දාන්න හරි ලුංගස් හැවන්න හරි. මේක මේ නූල් බෝලයක් වගේ පැටලිච්ච එකක්. මේක කතෝලික සභාවට පමණක් නෙමෙයි, මේ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ ජනාධිපතිතුමා මේ කතෝලික සභාවට පමණක් මේක ලබා දීම පමණක් සෑහීමටපත් වෙන්නේ නැහැ. කතෝලික සභාවට දෙන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දෙන්න. ශ්‍රී ලංකා ගාස් පක්ෂයේ මුතුමාලා විතරක් ඔයිදි මාව විතරනේ මරාගෙන කණ්ඩා හදන්නේ. මේ මගේ මස් මාළු ඇට මේ ඇට මිදුළු ටික විතරයි කණ්ඩා හදන්නේ. මේ බෝම්බ ගහපුන් අරේ ඉන්නවා, සාරාංගේ ගෝලයෝ ඉන්නවා, මම අල්ලපු 160 ගානක් ඉන්නවා. සාරාංගේ නෝන කියලා කවුද බන්දා එක්කෙනෙක් නිදහස් කෙරුවා. එයා දැන් කියනවා එයා නෙවෙයි කියලා. මම සති තුනකින් සාරාංගේ මුළු ත්‍රස්තවාදී සංවිධානයම විනාශ කෙරුවා. පෙර කරුමයක් මගේ පස්සේ ලෝනවා බෝම්බ ගහපු උන්ට විරුද්ධව නඩු පවර පල්ලකෝ. හිරගේ ඇතුලේ ඉන්නවා උන් බෝම්බ ගැහුවේ ත්‍රස්තයෝ. ත්‍රස්තයෝ හොඳට කාලා බීලා උන් ඉන්නවා හිරගෙදර නාලා සබන් ගාලා හොඳට මේ කොණ්ඩේ කපාගෙන. මේ අපිට තමා මේක දෙන්න හදන්නේ වැඩේ. මේක වෙන ලයින් එකක්. මේක එතුමාව ඉලක්ක කරගෙන මේ කරන ක්‍රියාදාමය ගැන අපිට ලොකු කණගාටුවක් තියෙනවා. මඩ ගන්න නේ යදන්නේ මරන්න හදන්නේ. මේ ඔතුමාට පස්සේ මේ වයිදී සාදාමයේ හිස්ටරි කියලා බලන්න. ඔව් ඔයි තින් ඉන්න කාලේ හරි මැරිච්ච කාලේ හරි ඕවා ඇත්ත නැත් එළියට එයි. ප්‍රතිත්‍රස්ත පනත වැනි භයානක පනත් හරහා ජනාධිපතිවරයා ඒකාධිපති ගමනක් යාමට සැලසුම් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැත්ති පවසනවා. ඔහු ඒ බව පැවසුවේ සියත ටර්නින් පොයින්ට් දේශපාලන වැඩසටහනට එක්වෙමුණුයි. දැන් ගත්තත් ප්‍රතිත්‍රස්ත පනත මොකක්ද කියන එක ගැන සංවාදී තියෙන්නේ දේශපාලන පක්ෂවලට තහනම් කරයිද, මාධ්‍යවලට තහනම් කරයිද, මාධ්‍යවලට කතා කරන්න බැරි වෙයිද, කතා අරින්න බැරි වෙයිද කියලානේ තියෙන්නේ. මේක සම්මතුණාට පස්සේ මේක සම්මතුණොම අපේ රටේ හාමුදුරුවන්ට මොකද වෙන්නේ? අපේ ආගමික නායකයින්ට පුළුවන් වෙයිද කතා කරන්න? මේ පනත සම්මත වුණාන් පස්සේ වෙන්න පුළුවන් දේ මම කියන්නම්. මොකක් හරි දෙයක් ආණ්ඩුවට කරන්න එපා කියලා කියන්නත් බෑ, ඒකත් වැරදි. මොකක් හරි දෙයක් කරන්න කියන්නත් බෑ, ඒකත් වැරදි. ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍යම අරමුදල ඇතුළේ එයාලගේ මිත්‍රයින්ට පෙන්වන්න ඕන ඕගොල්ලෝ දීලා තියෙන එජෙන්ඩ එක අපි ක්‍රියාත්මක කරනකොට මහජන විරෝධයක් එනවනම්, දේශපාලන පක්ෂ විරෝධයක් එනවනම්, සමාජ විරෝධයක් එනවනම් අපිට ඒක පාලනය කරන්න තරම් බලයක් තියෙනවා කියලා මේ පෙන්වන්නේ. ඒක එකක්. එහෙම මාධ්‍ය විදිහට අපි මේ සම්බන්ධයෙන් කරුණු කාරණා හැම තැනකින්ම රජයේ පැත්ත වේවා විපක්ෂයේ වේවා අනාවරණය කරගන්න විද්වතුන් සම්බන්ධයෙන් එකතු කරගනිමින් අනාවරණය කිරීම සිදු කරනවා. හනායක හිමියරුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිදු කළා. පැහැදිලිවම මේ බොහොම වටිනවා. නමුත් අපිට මේ අතේ ඇඟිලි ගන්නට වගේ ඉන්න කණ්ඩායම් කීපයක් තමයි මේ සම්බන්ධයෙන් අදහස් දෙන්නේ. ඒක හේතුව ඒගොල්ලෝ දැනටවත් බය වෙලක් දන්නේ නැහැ. රටේ මේ සම්බන්ධයෙන් මට තේරෙන්නේ මට හිතෙන්නේ ඒක තමයි. දැනටවත් බය වෙලක් දන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිදස්ත පනත ගැන දැන් කතා කළත් පස්සේ පනත සම්මත වුණාට පස්සේ ඒවා ආයි බැක්ෆයර් වෙයි කියලා බයත් තියෙද්ද නැහැ. ඇත්තම කියන්න ඕන තරහ වුණත් සමා වෙන්න උදේශාන් මේ මිනිස්සු හුඟාක් අය මේ අපේ රටේ ඉන්න සිවිල් පොරවල් කියන අය ඉන්නනේ චරිත. ඒගොල්ලෝ කතා කරන්නේ කටාරින්නේ බත් කන්නයි වාසියරයි විතරයි. මම තමා වෙන්න කිව්වට මම හොඳ බෞද්ධයෙක්. ආගමික නායකින්ටත් අදාළයි ඒක. කටාරින්නේ බත් කන්නයි වාසියරයි විතරයි. මම ඉල්ලීමක් කරන බොහොම ගෞරවනීය ඉල්ලීමක්. තමන්ගේ ළඟටම තුවක්කු වෙනකම් බලන් ඉන්න එපා.
තමන්ගේ ඉදරටම එනකම් බලන් ඉන්න එපා. අර සාමාන්‍ය භාෂාවෙම කියනෝ නම් තමන්ටම කෙල වෙනකම් බලන් ඉන්න එපා. විශේෂයෙන් මේ අනපනත් නීති රීති හදන්නේ ආදරයට නෙමෙයි. රනිල් වික්‍රමසිංහ තනි වෙලා හුදකලා වෙලා ඉන්නේ වියරු වැටලා ඉන්නේ ඒක නිසා ඔහු කල්පනා කරනවා ඔහුට තියෙන මෙවලම පාර්ලිමේන්තුව විතරයි. පාර්ලිමේන්තුව තුල ඔහුට බලේ තියෙන වෙලාවේ නීති හදා ගන්න ඕන. මොකද ඔහු වියරුවෙන් ඒකාධිපති ගමනක් යන ලකලෑස්ති වෙනෝ නම් අදේ වියරුවට ඕන කරන පරිසරය සකස් කරගෙනමින් ඉන්නේ. ඒකේ එකක් තමයි ප්‍රතිතස්ත පනත. ඔබතුමන්ලා කොතරම් අපේ වචනෙකුත් සද්දේ දැම්මත් පාර්ලිමේන්තුවේ නියෝජනයන් තුනයි තියෙන්නේ. දැන් මේක ගෙනාවොත් සමහර වෙලාවට ඒ බහුතරයත් එක්ක සම්මත වීමේ හැකියාවක් තිබෙනවා. මොකක්ද ජනතාවත් එක්ක එකතු වෙලා මීට කරන්නේ? අපිට පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා අධිකරණයට යන්න. නමුත් ඒකේ වුණත් සංශෝධනය වෙන හුඟාක් දේවල් සංශෝධනය වෙන්නේ අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක ගැන විතරයි. එතකොට මහ ජනතාවත් එක්ක තමයි මේක බේරගන්න වෙන්නේ. මේ සමස්ත දේශපාලන පරිවර්තනයක් ඇතුලේ විතරයි මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ. මම අනාවැකියක් අද කියන්නම්. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගානෙන් ප්‍රතිතස්ත පනත පරාජය කළොත් ජයග්‍රහණයක් ලැබෙන ජනතාවට ප්‍රතිතස්ත පනත ක්‍රියාත්මක කළොත් ඒ ක්‍රියාත්මකයන් අත උස්සන හැම කෙනාම ඊළඟ මැතිවරණදී පරදිනවා. එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.